අයිබෝන් ඔන්න අද ලෙසන් 13 වලින් මං සුවිශේෂී පාඩමක් අරන් ආවා. මේ පාඩම ගොඩක් කටියට පැටලෙන පාඩමක්. ටිකක් අමාරුයි කියලා හිතන පාඩමක්. හැබැයි මේ පාඩම මම ඔයාලට ලේසියෙන් සරලවම කියලා දෙනවා කොහොමද හැදින්නේ කියලා. මේ වීඩියෝ එක අවසන් වෙනකොට ඔයාලට මේ පාඩම හොඳටම හදාගන්න පුළුවන්. අපි අද ඉගෙන ගන්නේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් සරල වර්තමාන කාලය. අපි බලමු මේ සරල වර්තමාන කාලේ මොන විදිහටද යොදාගන්නේ කියලා. අපි සරල වර්තමාන කාලේ වාක්‍ය ලියනවා දැන් කරනු ලබන දෙයක් ගැන කියලා. දැන් ඔයා මොකද කරන්නේ? මම ඇහුවොත් කියයි ඔයා මම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියලා. I learn English. ඒ වගේමයි මේ වාක්‍ය රට අපි යොදනවා නිතර කරනු ලබන දෙයක් ගැන කියන්නේ. අපි හිතමු ඔයා හැමදාම හවසට ඉංග්‍රීසි ඉගෙන ගන්න. ඔයා යාළුවෙක් අහනවා මචං උඹ හවසට මොකද කරන්නේ? ඔයා කියනවා මචං මම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. එතකොට මේ කියපු වාක්‍යෙම නේද උඩත් කියන්නේ? ඔයා දැන් කරන කොටත් ඒ වාක්‍යෙමයි කිව්වේ. ඒ වගේමයි ඔයා නිතර කරන ලබන දෙයක් ගැන කියද්දී ඒ වාක්‍යෙමයි කිව්වේ. එතන මම මෙතන මචං කියලා වචනයක් පාවිච්චි කරා. මචං කියන එක ඉංග්‍රීසියෙන් හැදෙන වචන මයි චම්. මයි චම් කියන්නේ මගේ මිතුරා. ඒක තමයි අපි මචං කියලා පාවිච්චි කරන්නේ. දැන් මේ පාඩමේ බේසික් රූල් එක අපි ඉගෙන ගන්නවා. බලන්න මේ බේසික් රූල් එකේ මොකද කියන්නේ කියලා. Singular subjects need singular verbs. ඒක වචන ක්‍රියාව කරන්නට ඕනලු ඒක වචන ක්‍රියාපදයක්. බහුවචන ක්‍රියාව කරන්නේ වාක්‍යයේ හිටියොත් බහුවචන ක්‍රියාපදයක් නොවි දාන්න නැත්තේ. ඒතොර මොකද්ද මේ කතාව? අපි මේ විදිහට ඉගෙන ගමු. අපි දන්නවා සරල වාක්‍යයක ඉන්නවා ක්‍රියාව කරන්නේ සහ ක්‍රියාපදයක්. එතකොට මේ ක්‍රියාව කරන එක්කෙනා ඒක වචන වුණු. ඒ කියන්නේ ඇය, ඔහු, ඒවලු. එතකොට ඒක එක්ක දාන ක්‍රියාපදයක් ඒක වචනෙන් දාන්න ඕනේ. ඒ වගේමයි ක්‍රියාව කරන එක්කෙනා බහුවචන වුණු. එයා එක්ක දාන ක්‍රියාපදයක් බහුවචනෙන් දාන්න ඕනේ. එතකොට මොකද්ද මේ ක්‍රියාපදවල ඒක වචන බහුවචන අවස්ථාව කියන්නේ? දැන් අපි නාම පද නම් දන්නවා ඒක වචන බහුවචන. පෑනක් පෙන්, පෑන් ගොඩක් නම් පෙන්ස් කියන්නේ. හැබැයි මේ ක්‍රියාපදයක් ඒක වචන වෙනවා කියන්නේ මොකද්ද? බහුවචන වෙනවා කියන්නේ මොකද්ද? අපි දැන් ඒක ඉගෙනගෙන ඉස්සරහට යමු. බලන්න අපි දන්නවා නාම පදවල ඒක වචන නාම පදයක් බහුවචන වෙනකොට පොදු වශයෙන් වෙනස් වෙන අවස්ථා තියෙනවා. පොදු වශයෙන් අපි නාම පදයකට S අකුරක් දානවා. පෙන් පෑන, පෙන්ස් පෑන්, බුක් පොත, බුක්ස් පොත්, ටේබල් ටේබල්ස්, කා කාස්. ඔයාලට මේක බලපුවම තේරෙනවා ගොඩක් නාම පද බහුවචන වෙද්දී පොදු වශයෙන් නාම පදයකට අපි S අකුරක් දානවා. හැබැයි ක්‍රියාපදවල වෙන්නේ මේක අනිත් පැත්ත. ඒ කියන්නේ ක්‍රියාපදයේ බහුවචන අවස්ථාව නැත්නම් බහුවචන වාක්‍ය වලට යොදන ක්‍රියාපදේ මේ විදිහට අපි normal දානවා. හැබැයි ඒක ඒක වචන වාක්‍යයකට යොදන්නේ අපි ක්‍රියාපදයකට S අකුරක් දාලා තමයි දාන්නේ. බලන්න cook cooks වෙනවා, run runs වෙනවා, drive drives වෙනවා. ඔයාලට දැන් තේරෙනවා ගොඩක් ක්‍රියාපද ඒක වචන විද්ධි ක්‍රියාපදයකට එස්සේ දෙනවා, නාම පද බහුවචන විද්ධි බහුවචන පදයකට එස්සේ දෙනවා. මෙන්න මේ අවස්ථාව ගොඩක් වැදගත් වෙනවා ඔයාට මේ පාඩමට. දැන් අපි දන්නවා ක්‍රියාපදයක් ඒක වචන විද්ධි ක්‍රියාපදයකට එස් දානවා කියලා. හැබැයි වෙනස් වෙන අවස්ථා ටිකක් තියෙනවා. මේ ටිකත් අපි ඉගෙනගෙනම පාඩමට යමු. ප්ලේ ප්ලේස් වෙනවා, කුක්ස් වෙනවා ඒක වචන විදි. අපි මේක තමයි කලින් කතා කරේ. හැබැයි වෙනස් වෙන අවස්ථා ටිකක් තියෙනවා. බලන්න ගෝ කියන ක්‍රියාපදයේ ඒක වචන විදි ගෝස් වෙනවා. ES ඇවිල්ලා. Teach teaches, wash washes, watch watches, pass passes, address addresses, do does, brush brushes. අපි address කියන්නේ ඉපිනේට. හැබැයි අමතනවා කියන අදහසත් ඇඩ්‍රස් වල තියෙනවා. try tries. මෙතනදි මොකද වුනේ? මේ ක්‍රියාපදයේ අකාකුර වයි ඒ වයි අකුරයින් කරලා IES එකට. try tries. apply
lies, fry, fries, study, studies, fly, flies. හැබැයි y අකුරෙන් අවසන් වෙන හැම ක්‍රියාපදයකම අතට මේ විදිහට ies එන්නේ නැහැ. දැන් උදාහරණයක් ගත්තොත් play, play. ඒකේ play s විදිහට තමයි singular verb එක අපි හදාගන්නේ. එතන මොන අවස්ථාවකදීද මේ ies දෙන්නේ? බලන්න මේ y අකුරට කලින් අකුර දිහා මේ y අකුරට කලින් අකුර consonant එකක් වෙලා තියෙනවා. කියන්නේ ව්‍යංජන අකුරක් වෙලා තියෙනවා. ඒ අවස්ථාවල අපි ies දාලා හදාගෙන තියෙනවා. Have as මෙන්න මේ වගේ වෙනස්කමක් ක්‍රියාපදවල ඒක වචන වෙද්දී තියෙනවා. ඔයා මේක දැනගෙන සිටිය යුතුයි. අපි දැන් වාක්‍ය හදන්න යන්නේ. හැබැයි මේ වාක්‍ය හදන්න යද්දී ඔයාලට මේක තවමත් වැටලෙන්න පුළුවන් නිසා මම මේ වායක හැම ස්ලයිඩ් එකම ඔයාලට පේන්න දානවා. මේකදී අපි කතා කරන්නේ නාම පදවල පොදු වශයෙන් ඉස්සරහට අපි දැන් වචන නාම පදයට ක්‍රියාපදවල අපි ඉස්සරහට දානවා. ඒකවචන ක්‍රියාපදවලට බලමු. දැන් අපි වාක්‍ය බිල්ඩ් අප් වෙන හැටි. දැන් අපි හදන හැම වාක්‍යයකම ක්‍රියාව කරන්නේ කියනවා. ඒ වගේමයි ක්‍රියාපදෙකුත් තියෙනවා. අපේ නීතිය තමයි මේ ක්‍රියාව කරන එක කියලා ඒකවචන වුණා. එයා එක්ක දාන ක්‍රියාපදෙත් අපි ඒකවචනින් දානවා. ඒ කියන්නේ ඒකවචන ක්‍රියාපදෙ මෙතන ලස්සන ඕනේ. බලමු එක්සැම්පල් එක. තාත්තා එනවා. Father comes. තාත්තා ඒකවචනයි. ක්‍රියාපදෙ ඒක නිසා ඒකවචනින් දාන්න ඕනේ. ඒකවචන ක්‍රියාපදයකට s එකක් ඇවිල්ලා තියෙනවා. Father comes. ඇය එනවා. She comes. ඔහු එනවා. He comes. ඌ එනවා. It comes. නංගිනි දිනනවා. Sister sleeps. බල්ලා බුරනවා. The dog barks. අම්මා වියනවා. Mother cooks. ගොවියා වවනවා. The farmer grows. මම දයුදන හැටි කලින් වී වර්බ් එක යදන පාඩමක දිවට කියලා දුන්නා. ඔයයි වද්දිනේ කරලා තියෙන්න ඕනේ. ගුරුවරයා උගන්වනවා. The teacher teaches. ළමයා අඬනවා. The child cries. ඇය බනිනවා. She blames. ස්කෝල් කියන ක්‍රියාපදයට අපිට පාවිච්චි කරන්න පුළුවන්. සඳුන් කනවා. සඳුන් eats. වට පේනවාදී මේ හැම වාක්‍යයකම ක්‍රියාව කරන්න ඒක වචනයි. ඒක නිසා ක්‍රියාපදයට අපි ඒක වචන අවස්ථාවෙන් දාලා තියෙනවා. ඒක වචන විදියකට ඉස්සරහට එනවා. දැන් බලමු අපි බහුවචන වාක්‍යයක් හදන හැටි. ක්‍රියාව කරන්න බහුවචන අපි ක්‍රියාපදයක් බහුවචනෙන් දාන්නේ. තාත්තලා එනවා. Fathers come. අපි එනවා. We come. ඔබ එනවා. You come. මම එනවා. I come. ඔව් පොඩ්ඩක් ඉන්න. දැන් මම කියන පදේ ඒක වචනයි. එයි මේ බහුවචන ක්‍රියාපදය. අපි දන්නවා මම කියන පදේ එක වචනයි කියලා. හැබැයි අපි මේ වාක්‍යයට ආවේ අයි එක්ක දාන්නේ බහුවචන ක්‍රියාපදය. මට ෂුවර් නැත්තම් බලන්න මේක. මම දන්නවා වාක්‍යය. I love. මෙතනදී මේ love කියන ක්‍රියාපදේ බහුවචන අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ අයි එකේලා තියෙන බහුවචන අවස්ථාව. ඒක හොඳට මතක තියාගන්න. මල්ලිලා දුවනවා. Brothers run. බල්ලු බුරනවා. Dogs bark. දැන් අපි ඉගෙනගත්තු විදිහට මෙන්න මේ IVUD කියන පදත් එක්ක අපි දාන්නේ plural verb කියන්නේ බහුවචන ක්‍රියාපදෙ. ඒ වගේමයි she, he, it සමන. මෙන්න මේ පද ඒකවචනයි. ඒ වගේ පදත් එක්ක අපි දාන්නේ ඒකවචන ක්‍රියාපදෙ. ඒකවචන ක්‍රියාපදයකට s එකක් එනවා. මෙන්න මේ දේ තමයි අපි දැන් සරලවම මේක ඉගෙන ගත්තේ. දැන් අපි තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා කර්මපදයක් ඉදිරි හැටි ප්‍රැක්ටිස් කරමු. අම්මා බත් කියනවා. අපි දන්නවා අම්මා කියන්නේ ක්‍රියාව කරන්න සබ්ජෙක්ට්. කියනවා කියන්නේ ක්‍රියාපදේ වර්බ් එක. ඒක අගට ගිහිල්ලා තියෙනවා සිංහල වාක්‍යයේ. කර්මයේ ඔබ්ජෙක්ට් එක බත් එක මැදට ඇවිල්ලා තියෙනවා. ඒතර බලමු අපි ඉංග්‍රීසි වාක්‍යයක් ඇදින්නේ කොහොමද කියලා. අම්මා මද අපිට එහෙම ලියන්න පුළුවන්. උයනවා කියන ක්‍රියාපදේ මැදට එනවා cooks විදියට. ඇයි අම්මා ඒක වචනයි. අපි දැන් මේ ඒක වචන ක්‍රියාපද. බත් කියන කර්මපදේ rice එකට යනවා. ඒතර සිංහල වාක්‍යයේ ක්‍රියාපදය අග තියෙනවා. ඉංග්‍රීසි වාක්‍යයේ ක්‍රියාපදේ ක්‍රියාව කරන්න එක ළඟයි දාන්න. ඒතර මේ දෙක මේ විදියට මාරු වෙනවා. ඔයා එක දැනගන්න ඕනේ ඉංග්‍රීසි වාක්‍ය හදලා.
බලමු බහුවචන වාක්‍යයක් ලැබෙන විදිහට. අම්මලා බත් පිරිනවා. අම්මලා මදර්ස් වෙනවා කියද්දී කුක් කුක් ක්‍රියාපදේ බහුවචන අවස්ථාවයි මෙතන දැම්මේ. ඒතු අම්මලා ගොඩක් නිසා බහුවචන ක්‍රියාපදේ බත් රයිස් ගඩේ. එන හැම වෙලෙම වාක්‍ය ක්‍රියාපදේ මැදදී ඒක හොඳට මතක තියාගන්න. අපි දැන් වාක්‍ය හදන්න යමු. Govia vavano, the farmer grows. Govia elavalu vavano, the farmer grows vegetables. Balano elavalu kiyana object eka indisa wakedi agata yedenne. Govio elavalu vavano, farmers grow vegetables. Bahuwacha nisa e sakurak aave ne. Guruwareya ugannanawa, the teacher teaches. Guruwareya indisa ugannanawa, the teacher teaches English. Riyadura padavanawa, the driver drives. Riyadura vegin padavanawa, the driver drives fast. Object එක මේ විදිහට අගට ආවා. ඒ වගේම ඒක වචන වාක්‍ය වලදී ක්‍රියාපදයකට අපි s අකුරක් යෙදුනා. es යෙදුනවස්තක් තියෙනවා. තාත්තා එනවා. Father comes. තාත්තා ගෙදර එනවා. Father comes home. වැද්දා දඩයම් කරනවා. The hunter hunts. වැද්දා සතුන් දඩයම් කරනවා. The hunter hunts animals. අපි සෙල්ලම් කරනවා. We play. අපි ක්‍රිකට් සෙල්ලම් කරනවා. We play cricket. ඇය ඉතිරි කරනවා. She saves. ඇය මුදල් ඉතිරි කරනවා. She saves money. ඔබ වියදම් කරනවා. You spend. ඔබ මුදල් වියදම් කරනවා. You spend money. වඩ බේන විදිහට. ඌ බොනවා. He drinks. ඌ කිරි බොනවා. He drinks milk. ඌ හම්බ කරනවා. He earns. ඌ මුදල් හම්බ කරනවා. He earns money. ඔබ නාස්ති කරනවා. You waste. ඔවුන් සංවර්ධනය කරනවා. They develop. ඔවුන් රට සංවර්ධනය කරනවා. They develop country. කමල් කියවනවා. කමල් reads. කමල් පොත් කියවනවා. කමල් reads books. ඔන්න අද ඔයා සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් සරලවම ඉගෙන ගත්තා ලේසියෙන්ම. හැබැයි හොඳට මතක තියාගන්න මේ ඉස්සක්රේ නීතිය කවදාවත් අමතක කරන්න එපා. යොදන්න ඕන අවස්ථාවල ඔය යොදන්න ඕනේ. ටික දවසක් ඔයා මේක ප්‍රැක්ටිස් කරද්දී ඔයාගේ ඇඟේ මේක රන් වෙන්න පටන් ගන්නවා. ඒක නිසා ප්‍රැක්ටිස් කිරීම තමයි වැදගත්. ඉක්මනින්ම අපි ලෙසන් 14 වලින් හම්බ වෙමු. Have a nice day.